සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ජාතික ව්‍යාපාරය විදිහට අපි බලාපොරොත්තු වෙනවා දැනට රටේ තියෙන සෞඛ්‍ය සේවාවේ අර්බුදය පිළිබඳවත් අධ්‍යාපන සේවාවේ අර්බුදය පිළිබඳවත් මේ රටේ මිනිස්සු දැනගත යුතු ඒ වගේම මේ රටේ සෞඛ්‍ය අධ්‍යාපනය සහ රජයේ පාලකයෝ දැනගත යුතු ඒ දන්නේ නැති කාරණා එළිදරව් කරන්න ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ වෙලාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට රජයට කියන්න මේ අපි හෙළිදරව් කරන කාරණා සම්බන්ධයෙන් විමර්ශන තිබ්බට කමක් නැහැ ඒ විමර්ශනවල බලාපොරොත්තුව මේ රටේ මිනිසුන්ගේ සුබසිද්ධිය උදෙසා ඒ කාරණා සත්‍යද අසත්‍යද කියන කාරණා විමර්ශනය කරලා ඒ කාරණා සත්‍යයි නම් ඒ සම්බන්ධයෙන් උත් දනුවන් දෙන්නට අවශ්‍ය අයව තෝරා බේරා ගැනීම සඳහා එම විමර්ශන කරන්නට කියලා. මොකද අපි දකිනවා මේ වෙලාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය අපේ කටවල් වහන්න යනවා. අපේ කටවල් වහලා ඔවුන්ගේ අඩුපාඩු වහ ගන්න හදන. හැබැයි අඩුපාඩු වැහුවා කියලා කටවල් වැහුවා කියලා අඩුපාඩු සිද්ධ වෙන එක නවතින්නේ නැහැ. ඉතින් අපි කැමති මේ හෙළිදරව් කරන කරුණු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විධිමත්ව විමර්ශනය කරනවා. හැබැයි විධිමත්ව විමර්ශනය කළ යුත්තේ පණිවිඩකරුවාට වෙඩි තියන්න නෙවෙයි පණිවිඩය තේරුම් ගැනීමට සහ ඒක නිවැරදි කිරීමට. අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපේ තරහකාරයෝ නැහැ. සෞඛ්‍ය ඇමතිවරයා හෝ ආණ්ඩුවේ අපේ තරහකාරයෝ නැහැ. නමුත් සෞඛ්‍ය සේවාව අපි මේ රටේ මහජනතාවට ලබා දෙන්නේ ඒ වගකීවුතු වෘත්තිකය විදියට අපිට වගකීමක් තියෙනවා මේ රටේ සෞඛ්‍ය සේවාව නිවැරදි පිළිල්ලේ තබා ගැනීම සඳහා අවශ්‍ය හෙළිදරව් කිරීම කරන්න. ඒක අපිට වෘත්තීය සමිති ආඥාපනතෙන් වෘත්තීයවේදී සංවිධානවල නීතියානුකූල බලයෙන් ඒ වගේම වෘත්තිකයෙක් විදියට වෘත්තිකයෝ විදියට අපිට ලැබිලා තියෙන ඒ සමාජයට අපිට කළ යුතු වගවීම යටතේ තියෙන වගකීමක්. ඒ නිසා අපි විශ්වාස කරනවා අපි කරන්නේ අපි කළ යුතු දේ කියලා. නැවත ඒ නිසා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට කියනවා මේ කරුණු විමර්ශනය කළ යුතුයි. හැබැයි විමර්ශනය කළ යුත්තේ පණිවිඩකරුවාට වෙඩි තියන්නට නෙවෙයි පණිවිඩය තේරුම් අරගෙන නිවැරදි කිරීම කරන්න. ඒක තමයි අපේ අපේක්ෂාව. අපි කියන කාරණාවල වැරදිභාවයක් තියෙනවා නම් ඒ වැරදි පිළිගැනීමට අපි සූදානම්. නමුත් ඒක නීත්‍යානුකූලව විධිමත්ව තොරතුරු සහිතව තහවුරු කළ යුතු වෙනවා කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. මේ වෙනකොට ලංකාවේ සෞඛ්‍ය සේවාව ගැන කතා කරනකොට පෝෂණය ගැන කතා කරනකොට අපිට පේන්නේ ලංකාවේ මිනිස්සුන්ට පෝෂණ ප්‍රශ්නයක් නැහැ කියන එක කියන්න තමයි ආණ්ඩුව උත්සාහ කරන්නේ. අපි ඊයේ පෙරේදා දැක්කා මේ රටේ මිනිස්සු වේලක් දෙවේලක් බඩගින්නේ ඉන්න එක හොඳයි කියලා කියන. ඒ වගේම මේ රටේ උරුම්බලඳ වගේ එකක් කන්න වෙනවා නම් මේ රටේ මිනිස්සුන්ට ඒක යහපත් ප්‍රතික්‍රියාවක් විදියට ප්‍රකාශයට පත් කරනවා. ඉතින් මේ කියමන්වල තියෙන්නේ මේ රටේ මිනිසුන්ගේ පීඩාව අවඥාවට විහිළුවට එහෙම නැත්නම් ඒක නොසලකා හැරීමකට ලක් කරන්න තියෙන උත්සාහය. අපේ රටේ මිනිසුන්ට තුන් වේලක් කන්න බෑ කියන එක මේ රටේ සාමාන්‍ය පුරවැසියන්ව යන්තමට හෝ ආශ්‍රය කරන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් තත්ත්වයක්. අපේ රටේ පුරවැසියන්ට ආහාර සම්බන්ධයෙන් හිඟයක් තියෙනවා. තුන් වේලක් ආපු මිනිසුන්ට දෙවේලක් කන්න බෑ. දෙවේලක් ආපු මිනිසුන්ට එක වේලක් කන්න බෑ. එක වේලක් කෑම පවා ජීවන අරගලයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා කියලා මේ බිමේ අඩියක් දෙකක් ඇවිදින මිනිස්සෙකුට තේරුම් ගන්න පුළුවන් තත්ත්වයක්. එතකොට ඒක මැල් නියුට්‍රිෂන්ද අන්ඩර් නියුට්‍රිෂන්ද එහෙම නැත්නම් ඒක බත් වේලක් දෙකක් මගහැරීමද කියන විද්‍යාත්මක කාරණාවන්ට එහා ගිය අතිශය දරුණු ඛේදවාචකයක්. ඒක වහන්න යනවනම් ඒක යට ගහන්න හදනවනම් ඒක අවඥාවට ලක් කරන්න හදනවනම් මං හිතන්නේ ඒක සාහසික ක්‍රියාවක්. ඒක මේ රටේ මිනිස්සු විඳින පීඩාව අඳුනාගත්ත නැති ඒක අවඥාවට ලක් කරන අඩුම තරමේකට උදව් කරන්න බැරි නම් ඒක තේරුම් ගන්න බැරි මනසක් ආණ්ඩුවට රජයට ඒ කියන වෘත්ති කියන්න නැහැ කියන එක එළිදරව් වෙන තත්ත්වයක්. ඒ නිසා මම විශ්වාස කරනවා මෙතන ඉන්න කණ්ඩායම පෝෂණය සම්බන්ධයෙන් විශාල අත්දැකීම් දැනුම් සම්භාරයක් තියෙන කණ්ඩායම මේ පිළිබඳව ඔබට කියයි. ඇයි අපි උරුම්බල්ලොඳ කායුත්තේ මොකද්ද මැල් නියුට්‍රිෂන් කියන්නේ, මොකද්ද අන්ඩර් නියුට්‍රිෂන් කියන්නේ, අන්ඩර් නියුට්‍රිෂන් කොහොමද මැල් නියුට්‍රිෂන් වෙන්නේ, ඒවා පිළිබඳව ඔබට අද දවසේ හෙළිදරව් කිරීම කරයි. නමුත් මම මේ වෙලාවේ මතු කරනවා මගේ විෂයට අදාළව මේ රටේ සෞඛ්‍ය සේවාව තුළ වෛද්‍ය රසායනාගාර ශේෂ්ත්‍රය ගත්තත් ඖෂධ ගත්තත් අතිශය බරපතල අර්බුදයකට අපි මුහුණ දීලා ඉන්නවා. ඒ අර්බුදය සෞඛ්‍ය අමාත්‍යාංශය කියවාගන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය පරිදි
ඒකත් මං හිතන්නේ මිනිසුන්ගේ උමනාව අවඥාවට ලක් කිරීමක් කෙනෙකුට කියන්න පුළුවන් මේ රටේ කිසිදු ඖෂධයක හිඟයක් නැහැ වෛද්‍ය පරීක්ෂණයක හිඟයක් නැහැ කියලා ඉතින් අපි මේක තහවුරු කරන්න ගල් පැලෙන තර්ක ගේන්න ඕනේ නැහැ අපිට කියන්න තියෙන්නේ ඔබ යන්න රෝහලකට ගිහිල්ලා Tamanට අවශ්‍ය සාමාන්‍ය ප්‍රතිකාරයක් ලබා ගන්න උත්සාහ කරන්න එතකොට ඔබට තීරේවි මොනවද මේ රටේ සෞඛ්‍ය සේවාව තුල නැත්තේ හැබැයි තව කෙනෙකුට කියන්න පුළුවන් ඔය දෙන දේ තමයි ඕගොල්ලන්ට ලැබෙන දේ ඒ නිසා අපිට දෙන්න පුළුවන් දේවල් දීලා තියෙන්නේ ඒක නිසා මොකුත් හිඟයක් නැහැ කියලා ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපේක්ෂාවක් නැත්තම් මේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් දෙන්න අවශ්‍ය පරීක්ෂණ ටික කරලා දෙන්න අත්‍යවශ්‍ය ඖෂධ ටික දෙන්න අත්‍යවශ්‍ය ශල්‍ය කර්ම ටික දෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට කියත හැකි එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් මේ රට නිදහස් සෞඛ්‍ය සේවාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කරපු රටක් විදියට මේ රටේ මිනිස්සුන්ගේ බදු මුදලෙන් නිදහස් සෞඛ්‍ය සේවාවක් නඩත්තු වෙන රටක් විදියට මේ රටේ මිනිස්සුන්ගේ බදු මුදුල්ලින් සෞඛ්‍ය ඇමතිවරයෙක් ඒ වගේම දැන් රාජ්‍ය ඇමතිවරයෙක් සෞඛ්‍ය ලේකම්වරයෙක් වෛද්‍ය පරිපාලකයන් ගණනාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයක් 150,000 විතර සෞඛ්‍ය ශ්‍රම බලකායක් නඩත්තු කරන රටක් විදියට ඒ බදු මුදල් ගෙවන මිනිසුන්ට අයිතියක් තියෙනවා නැවත වතාවක් ගෙවීමක් නොකර තමන්ගේ සෞඛ්‍ය සේවාව නිදහසේ ලබා ගන්න. ඒ නිසා අපි නැවත මතක් කරනවා මේ නිදහසේ ලබා ගන්නවා කියන්නේ මේ රටේ මිනිසුන් නිකන් ලබා ගන්නවා නෙවෙයි ඒ රටේ මිනිසුන්ගේ බදු මුදලෙන් තමයි අපේ සෞඛ්‍ය සේවාව නඩත්තු කරන්නේ. හැබැයි බදු මුදල් ගෙවන රටේ මිනිස්සු සෞඛ්‍ය සේවාවට ආවහම අපිට අද ගත්තොත් ඉමර්ජන්සි සර්විස් රසායනාගාරයේ පරීක්ෂණ දෙකකට වඩා කරන්න බැරි වෙලා තියෙනවා. ඒක කරන්නෙත් අපි ලැබෝසියර්ගේ ගේලුසැක්ගේ ක්‍රමවේදයට 1970ට 80ට ගිහිල්ලා අපි හදාගත්ත ප්‍රතික්‍රියක වලින් අපේ උමනාවෙන් තමයි පරීක්ෂණ කරන්නේ. හැබැයි ඉන්දියාවෙන් අපිට ලාබෙට පරීක්ෂණ සඳහා ප්‍රතික්‍රියක ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒවා ගේන්න බෑ. ඒවට අර බ්‍රෑන්ඩඩ් මාෆියාව කියන එක යටතේ ඒවා ගෙනල්ලා අපේ රටේ මිනිසුන්ගේ පරීක්ෂණ කරන්න බෑ. පරීක්ෂණ නැවැත්තුවත් ඒගොල්ලෝ කැමැති ප්‍රතික්‍රියක ගෙනල්ලා ඒගොල්ලෝ කොමිස් ගන්න ප්‍රතික්‍රියක ගෙනල්ලා පරීක්ෂණය ආරම්භ කරන තුරු මේ රටේ මිනිසුන්ට පරීක්ෂණ කරගැනීමේ අයිතියක් නැහැ. ඖෂධ ගත්තත් ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එකක් හින්දා තමයි අපි මෙච්චර දුර මේ ඖෂධ ටික සපයලා තියෙන්නේ. හැබැයි අර බ්‍රෑන්ඩඩ් මාෆියාව යටතේ ඉන්දියාවෙන් අපිට ඒක ගෙන්නා ගැනීමේ හැකියාවක් නැහැ. එහෙම ගෙන්නා ගන්න ගත්තාම එක්කෝ NMR එක ඒක නවත්තනවා එහෙම නැත්නම් SPC එක ඒක නවත්තනවා එහෙම නැත්නම් ඉකිනෝකි අර කියන ඊනියා තත්ත්ව පාලනය යටතේ ඒවා නවතින. අපි මේ ඊනියා තත්ත්ව පාලනය කියන්නේ ඒක මේ රටේ මිනිසුන්ට ලැබෙන තත්ත්ව පාලනයක් නෙවෙයි. ඒ තත්ත්ව පාලනය පාවිච්චි කරන්නේ මේ රටේ සෞඛ්‍ය සේවාවට ලැබෙන ප්‍රතිපාදන ගසා කෑම සඳහා සූරා කෑම සඳහා කොමිස් ගැනීම සඳහා. ඒක මේ රටේ මිනිසු ලබන තත්ත්ව පාලනයක් වූ පොලිටියක් නෙවෙයි. ඒ නිසා අපි අද දවස ඉඳන් පටන් ගන්නවා මේ ව්‍යායාමයේ අපිට විමර්ශන පිට විමර්ශන ඇවිල්ලා තියෙනවා මෙතන කතා කරන කණ්ඩායම් වලට. නමුත් අපි හිතනවා කට වැහුවට හඬ වැහුවට ඇත්ත වහන්න බෑ. ඒ නිසා අපි දකින ඇත්ත අනාගත සෞඛ්‍ය සේවාවේ අර්බුදය ඒ අර්බුදය තුල මිනිස්සු විඳින්නට යන පීඩාව ඒක නිවැරදි විය යුත්තේ කෙසේද කියන කාරණාව අපි අද සිට අකණ්ඩව සියලු සෞඛ්‍ය වෘත්තිකයෝ එක මේසෙකට ඇවිල්ලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සාකච්ඡාව අභියෝගයක් විදිහට ගන්න එපා කියලා අපි සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලනවා. මේ සාකච්ඡාව තර්ජනයක් කියලා ගන්න එපා කියලා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. මේ සාකච්ඡාවේ අරමුණ ඔබ නොදන්න ඇත්ත අපිට පේන ඇත්ත මේ රටේ මිනිසුන්ටත් ඔබටත් කියන්න. ඔබ මේක ධනාත්මකව ගන්නවා නම් මේ බොහෝ දේ නිවැරදි කරලා සෞඛ්‍ය සේවාව මීට වඩා ලාභදායි සේවාවක් ඉදිරියට ඉස්සරහට ගෙනියලා රටේ මහජනතාවගේ අවශ්‍යතාවය patient centered health system එකක් හදා ගැනීම සඳහා මේ පරිවර්තනය සමාජ පරිවර්තනය system change එක කරන්නට ඔබට ලැබිච්ච අවස්ථාවක් විදිහට සලකන්න. එහෙම නැත්නම් සම්ප්‍රදායික විදිහට තර්ජනය කරන්න, මර්ධනය කරන්න, විමර්ශන කරන්න, වැඩසහනම් කරන්න මේවා කරලා ඇත්ත වහන්න බලන්න. එහෙම ඇත්ත පොල් කට්ටෙන් වහන්න බැරි බව විතරක් සිහි තබා ගන්න.